සිවන ඊලාම් යුද්ධය නැගෙනහිරින් ආරම්භ වන්නේ දෙමළ වැසියන් යුද සිරකරුවන් බවට පත් කරගෙන ත්‍රස්තවාදීන් විසින් මාවිල් ආරු භූමිය අත්පත් කර ගැනීමත් සමගයි. උපක්‍රමශීලීව ත්‍රස්තවාදීන්ගෙන් එය බේරා ගැනීම සඳහා නැගෙනහිරින් ත්‍රස්තවාදීන්ට එරෙහි සටන එදා වීරෝධාර රණවිරුවන් විසින් ආරම්භ කළා. ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර පළාත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් රණවිරුවන් බලමුළු තුනක් ලෙස සෙසු ප්‍රදේශ අත්පත් කර ගැනීමට යුද උපාය සැලසුම් කරන්නේ ඉන් අනතුරුවයි. 57, 58 සහ 59 වන සේනාංක ත්‍රස්තවාදී ග්‍රහණය පැවති ප්‍රදේශ උපක්‍රමශීලීව අත්පත් කර ගනිමින් ඉදිරියට ගමන් කරද්දී 55 වන සේනාංකය ඊට එක්ව ත්‍රස්ත ගහණය පැවති භූමිය මුදා ගැනීමට අනගි සහයක් ලබා දුන්නා. අවසානයේ පුදුමාතලෙන් යුදමුක්ත කලාපයේ උතුරු සීමාවට ත්‍රස්තවාදීන් කොටු කරගෙන වීරෝධාර රණවිරුවන් 2009 අප්‍රේල් 19 වෙනිදා රාත්‍රියේ යුදමුක්ත කලාපයට පැති 3කින් කඩා වැදුනා. අනතුරුව කොටි ත්‍රස්ත ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් 120,000ක් පමණ බේරා ගැනීමට හැකි වූ අතර එය එතෙක් මෙතෙක් වාර්තා වූයේ ලොව ප්‍රාණඅපකරුවන් බේරා ගැනීමේ දැවැන්තම මෙහෙයුම ලෙසයි. යුදමුක්ත කලාපයේ ඉතිරි වූ ප්‍රභාකරන් ඇතුළු අවසන් ත්‍රස්ත කණ්ඩායම ඉලක්ක කරමින් අවසන් ප්‍රහාරය හමුදාව දියත් කළේ ඉන් අනතුරුවයි. නන්දි කඩල් කලපුවේ තිබී මියගිය කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර හමු වූ අතර මුළු ලෝකෙම එදා එය පළමුවරට දුටුවේ ස්වර්ණවාහිනිය හරහායි. ත්‍රස්තවාදී නායකයාගේ මලසිරුර හමුවීමත් සමග නන්දි කඩල් කලපුවේ එදා අවසන් සටනට එක් වූ වීරෝධාර රණවිරුවන් මෙලෙස ප්‍රීති ගෝසා කළා. අවසන් සටන පුරාම පාබල සේනාංකවලට ශක්තියක් වූ ගුවන් හමුදාව සිය ගුවන් බලය යොදා ගනිමින් ත්‍රස්තවාදී බල කඳවුරු විනාශ කරන්නට විශිෂ්ට මෙහෙයුම් රැසක් කළා. ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවිගබඩා රැසක් විනාශ කිරීමට නාවික හමුදාවට හැකි වූ අතර ත්‍රිවිධ හමුදාව සමග පොලිස් විශේෂ කාර්ය බලකායද ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ සටනට අනගි දායකත්වයක් ලබා දුන්නා. අත්පත් කරගත් ප්‍රදේශවල රැඳී සිටිමින් සිවිල් ආරක්ෂක බලකායද එදා නොමද සහයක් රණවිරුවන්ට ලබා දුන්නා. ත්‍රස්තවාදයේ පරාජය කිරීමට එවකට දේශපාලන නායකත්වයේ මෙන් අවසන් සටනට නායකත්වයේ දුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් කළේ විශාල කැපකිරීමක්. දශක තුනක් තිස්සේ කරපු යුද්ධය අපි කෙරුවේ ජාතීන්වල ප්‍රශ්නයක් හින්දා නෙමේ, ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට. අපි සමස්තයක් හැටියට ගත්තොත් හමුදාවල් තුනේම විශාල කැපවීමක් නිසා, එකට වැඩ කරපු නිසා තමයි අපිට මේ ජයග්‍රහණය අපිට ඇති වුණේ. ඉතාම ගෞරවපූර්වක සහ ආදරේ මතක් කරන්න, මේ රටේ ඔබ අප සැමට ජීවත් වෙන්න මඟ පාදන්න ඒ අයගේ ජීවිත පූජා කරපු 28,000ක් පමණ පිරිසක් ඉන්නව රණවිරුව, 23,000කට කිට්ටු පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයේ අභිමන්සල සෙනෙහස වැනි ස්ථානවල, ඒ අයවත් මං ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් මතක් කරනවා. මම ඔබ සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා, ඒ රණවිරුවන් පුළුවන් වෙලාවක ගිහිලා බලලා වචනයකින් හරි ඒගොල්ලෝ දිරිමත් කරන්න. මං හිතන්නේ කවදාකවත් රණවිරුවන් අමතක කරන්න එපා. මොකද ඒ අය නිසා තමයි මිලියන 22 හා මාරකට ජීවත් වෙන්න මේ රටේ ඉඩකඩ හදලා දීලා තියෙන්නේ, රට බේරලා දීලා. අප ලබාගත් නිදහස තවදුරටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ධජය යටතේ මාතෘ භූමිය සංවර්ධිත දේශයක් දක්වා රැගෙන යාම මෙරට වාසය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් මෙන් විදේශගතව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය රටට හිමිවනු ඇතැයිද අප විශ්වාස කරනු ලබනවා. අප සියලු දෙනා එක්ව ශ්‍රී ලංකා මාතාව සංවර්ධිත දේශයක් කරා රැගෙන යාම සඳහා විශේෂයෙන්ම අදවන් දිනක අදිෂ්ඨාන කරගන්නා ලෙස ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් මා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.